ඇත්ත ඇත්ත මහත්තයා කියන කතාවත් ඇත්ත. ඒ වුණාට අපි කොහොමද මිනිසුන්ට නීති දාන්නේ? මහත්තයාට කල්පනා කරලා බලන්න. අර එහෙම කරපම් මෙහෙම කරගම කියලා නීති දාලා නෙමෙයි මෙච්චර මෙතන වැඩ සිද්ධ වුනේ. අනිත් එක ඒ ජනතු උන්වහන්සේ මට කිව්වෙත් නෑ මහත්තයා මෙහාට එනවා කියලා. දැන් මම මොකටද මේ අවුවේ කාස්ට් එකේ පිච්චෙන්නේ? ඒක මගේ රාජකාරිය. අනේ මන් දන්නේ නෑ මේකේ කොතනකරි වැරැද්දක් සිද්ධ වෙලා තියෙනවා. ඔය ආධාරාවෙන් නැත්තම් අපට ඔළුව උස්සන්න හම්බෙන්නේ නැති බවත් මම දන්නවා. ඒ වුණාට මහත්තු මහා පොළවේ පස්කකා හරි අපි මේ වැවහදන එක හදනවාමයි. ආරච්චිල මහත්තයෝ මිනිස්සුත් එක්ක රණ්ඩු වෙවි මට මේවා කරන්න උවමනාවක් නැහැ. මට තියෙන්නේ මේවා ගිහලා කන්තරෝට රිපෝට් කරන්න. එහෙම නේ මහත්තයා. මහත්තයා ගෙහෙන්ලා මේකේ සුළමුළ ඩියාරෝන් වහන්සේත් එක්ක කතා කරන්න. හරි. මං එහෙනම් දැම්ම ගිහලා ඩියාරෝ මහත්තයා කොහොම හරි අල්ලගන්නම්කෝ. මහත්තයෝ මේ වැඩේ පටන් ගන්නට ඉස්සරලා මහත්තයා වණන් ගමේ උන් ටික ආණ්ඩු මට්ටු කරගන්න තිබුණා. දැන් වැඩේ ඉවර වෙන්නත් ළඟයි. උන් මෙච්චරම් වැඩ කරුවේ කුලියක් මලියක් කරන්නේ නෙවෙයි. දැන් මේ ආධාර දුන්නට පස්සේ වැඩ බලන්න කෙනෙක් ආපුවාම උන් ඉබේම කුලීකාරගේ තත්ත්වයට වැටෙනවා. උන් කුලීකාරයෝ තමයි. දැන් මං ඔය කලංකුට්ටි වැව හදනකොට මේ කලංකුට්ටි කෙරුවාවක් මට ඕන නැහැ. දවස් දෙක තුනක් ගිනියම් වෙන්න පායනකොට මං හිතුවා වැහිගම්පලේ ඇයි කියලා. මෙදා පාර නම් එක හිනක්වත් අත්තරුන්නේ නෑ මස්. හැමෝම වපුර ගන්න. වයින් කාරුව වෙන්න
හදලා ඉවර කරගත්තේ කොහොමද? එහෙනම් ඒගම් පොලේ එන්නෙත් නෑ, ආවොත් ලේසිකට යන්නෙත් නෑ. වාහිනවා නහුතේ ඉති මොකෝ මේ දෙමීගෙන සල්ලි වලට අයට බෑ තා සිටි ඒතුවා මෙන්න මේ ඉරියට වයින් කාලක් දීපා හා බලයන් 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 මේකන ජීයට රිපෝට් කරන දන්නෑ මං කවුද කියලා. දැන් ඔය මොනවද රිපෝට් කරන්නේ? වෙල් විධානයේ මට අපහාස කළා, මට බැන්නා, මගේ රාජකාරියට බාධා කළා, ආයේ වැවේ වැඩ බලන්න ඉන්න එපයි කිව්වා. How can he say that? How can he say that? දැන් ඔච්චර දිග දුර අරන් යන්න එපා. කාගේ කාගේ වැරද්ද තියෙනවනේ? මගේ වැරදි නෑ නේ මිස්ටර් ආරියදාස. මම මගේ රාජකාරිය හරියට ඉෂ්ට කළා. ඒකද වැරද්ද? මම මේක ලේසියෙන් අතාරින්නේ. දැන් ඔය විල් විදන් උනත් ඔහොම කියන්න ඇත්තේ මොකක් කර හේතුව උඩනේ? මොකද්ද හේතුව? ද මිස්ටර් ආරියදාසත් ඒ පැත්ත ගත්තද? මං අය කාගේවත් පැත්තක් ගත්තා නෙමෙයි. දැන් අපි ඕජි මහත්තයාමත් වැරදි තියෙනවනේ. අර ආර්චි මහත්තයාගේ ගෙදර වැඩ කරන කෙල්ල ගැන මොකද උටපටයක් තියෙනවා.